මේක විශේෂිත සමේ රෝග තත්වයක් මේක දිලීර ආසාදනමය තත්වයක් ඉකිලි කිහිලි කකුල වගේ ප්‍රදේශවල තමයි එදිනෙවලදී ජනතාව අතර බහුලව දක්නට ලැබෙනවා සුබ දවසක් ඔබ සියලු දෙනාටම මෙම වීඩියෝ ගෙන එන මම කරාපිටි ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාන් වේරංග දිසානායක අද මම වීඩියෝ තුළින් ඔබට කියලා දෙන්නේ මේ දිනවල බහුලව පැතිර යන සමාජයේ බොහොමයක් රෝගීන් අතර දක්නට ලැබෙන සමේ රෝග තත්ත්වයක් පිළිබඳව ඒ තමයි ටීනියා නැත්නම් මේක විශේෂිත සමේ රෝග තත්ත්වයක් ටීනියා රෝග තත්ත්වය කියලා කියනවා මේක දිලීර ආසාදනමය තත්ත්වයක් මේ ටීනියා කියන රෝගය මේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් සමග මේ දිනවලදී ජනතාව අතර බහුලව දක්නට ලැබෙනවා මෙහිදී මේ ටීනියා තත්ත්වය බහුතරයකගේ දක්නට ලැබෙන්නේ ඉකිලි කිහිලි කකුල වගේ ප්‍රදේශවල තමයි බොහොමයක් දෙනාගේ මේ ටීනියා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ ටීනියා රෝග තත්ත්වයේදී ඔවුන්ට කැසීමක් අධික කැසීමක් සමග කිසියම් රෑෂ් එකක් නැත්නම් දදයක් වගේ දෙයක් රෑෂ් එකක් ඇති වෙනවා ඉකිලිවල විශේෂයෙන් නැත්නම් කිහිලිවල සමහර විට කකුලේ මේ වගේ තැනක ඇති වෙන්න පුළුවන් මේකේ විශේෂත්වය මේ ඊටාම කසන කැසීමක් ඇති වෙනවා ඒ වගේ මේක තද පාට රතු පාටට හුරු රෑෂ් එකක් තමයි ඇති වෙන්නේ මේකේ කැසීම වැඩිවීම දිගටම කැසීම නිසා එහි තියෙන බුබුලු වගේ ඒ කොටස් කැඩිලා ඒ තුලින් ශ්‍රාවයන් වගේ දේවල් පිට වෙන්න පුළුවන්. ඉතින් මේ රෑෂ් එක බැලු බැලමට වෛද්‍යරෙක් ඉතා පහසුවෙන් හඳුන ගන්න පුළුවන් මේ ටීනියා රෝග තත්ත්වය නැත්නම් ටීනියා ආසාදනයේ දිලීර ආසාදනයේ ඇති වෙච්ච රෑෂ් එකක් කියලා. ඉතින් මේ රෝගය හැදුනහම ඒකින් වැළකෙන්න කරන්න ඕනේ දේවල් තමයි තාම සනීප ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ප්‍රදේශ බොහොම තෙත සහිත භාවයක් නැතුව බොහොම වියලිව තියාගන්න ඕනේ සම විශේෂයෙන්ම භාවිතා කරන ඇඳුම් යට ඇඳුම් මේස් බැනියම් මේ දේවල් බොහොම පිරිසිදුව තබා ගන්න ඕනේ පිරිසිදු ඇඳුම් අඳින්න ඕනේ ඒ වගේම තමයි මේ රෑෂ් එක තියෙන ටීනියා රෑෂ් එක තියෙන ප්‍රදේශ මද රස්නේ උණු වතුරෙන් ලුණු සහ කොන්ඩිස් එකතු කරලා යම් ප්‍රමාණයකට ඉතා ලාපහයකට කොන්ඩිස් එකතු කරලා මේ කොටස් මේ ප්‍රදේශ පිරිසිදු කරන්න ඕනේ පිරිසිදු කරලා තෙත මාතු කරලා පසුව මේට ගන්න විශේෂිත ක්‍රීම් වර්ග ඇන්ටි ෆංගල් වර්ගයේ ක්‍රීම් වර්ග වෛද්‍යවරයෙක් වෙතට ගියාම වෛද්‍යවරයෙක් මගින් නියම කරાવી මේ ක්‍රීම් වර්ග මිකන සෝල් වගේ ක්‍රීම් වර්ග මේ වගේ ක්‍රීම් වර්ග තියෙනවා ඒව ගන්න ඕනේ සමහර විටක බොන ඖෂධ දීර්ඝ කාලනයක් සති කීපයක් සමහර විට සති 6ක් සති 8ක් බොන ඖෂධත් පාවිච්චි කරන්න වෙනවා මේ ටීනියා දිලීර ආසාදනය සඳහා එතකොට ඔබ දැන් මෙම ටීනියා කියන දිලීර ආසාදනය පිළිබඳව කිසියම් දැනුවත් භාවයක් ලබා ගන්න තියෙනවා මේකෙන් වැළකෙන්නේ කොහොමද කියලා ඔබ දැනුවත් භාවයක් ලබා ගන්න තියෙනවා මේකට ලබා දෙන ප්‍රතිකාර පිළිබඳව කිසියම් දැනුමක් ලබා ගන්න තියෙනවා ස්තුතියි